ආයි බෝවන් මම අද බලාපොරොත්තු වෙන්නේ හිටවන කවියේ රසය ගැන කතා කරන්න. ඒක හරිම රසවත්. ඇත්තම කියනවනම් මට පුංචි කාලේ වාසනාව තිබුණා කයිමඩුවට සහභාගී වෙන්න. ඒ වාසනාව කියන වචනේ මම යොදන්නේ ඇත්තටම ඒක වාසනාවක් නිසා. මොකද එතන තියෙන රසය ඒ හිටපු කෙනෙක් විතරයි ඒක දන්නේ. ඉතින් මම ඔය අගනුවර තරුණ කවි සමයේ අතකසෙන් තමයි ඒ කයිමඩු සංවිධානය කරේ දවස්වල. ඉතින් මගේ පියත් මවත් කවි කිවිඳිය නිසා මට ලැබුණේ ඒ අවස්ථාවයකට සහභාගී වෙන්න. එතකොට ඔය ගිය කවි මඩුවක මූලාසනේ හිටියේ සිරි අය. සිරි අය කියලා කියන්නේ අධිනීතිඥ යු.එස්. පෙරේර මහත්මයා. තාමත්ම දක්ෂ හිටවන කවි කාරයෙක්. ඔහුට සිරි අය කියන අපට බැනුම තියෙන්නේ ඔහු ගුවන් යුදිලියේ ළමා වැඩසටහන් කරපු හින්දා. ඔහු මූලාසනේ ඉඳද්දී කවියෝ ගෙන්නලා මේ පැත්තේ කවියයි මේ පැත්තේ කවියයි කවි කියන කවි මඩුවේ. එතකොට මේ අවස්ථාවේ එක පැත්තකට ආවා ගම්මන චන්දානන්ද හාමුදුරුව, අනිත් පැත්තට ආවා ප්‍රේමා ධර්ම ශ්‍රීවර්ධන මහත්මියෝ. ඒ මහත්මිය පහු කාලේ ප්‍රේමා සෙනවිරත්න. ඉතින් කවි පදේ පදේ කියන්න ඕනේ. ගම්මන හාමුදුරුව කවිය පටන් ගත්තා. ප්‍රේමක් කදී හබල්ලා කිව්වා. ප්‍රේමක්කා කියලා මම කියවුනේ කවිය කියන නිසා ප්‍රේමක්කා. ප්‍රේම නැන්ද ප්‍රේමක්කගේ ඔය සාරිය නිල් පාටයි. ඒවම ප්‍රේමා කිමිදිය අටපිට බැලුව මේ සාරිය ගැන කිය කියලා හිතුවේ නෑනේ. ඇයට කියන්න හිටපු එකක් අමතක වෙලා මං හිතන්නේ එයා ටිකක් වෙලා බලන් ඉඳලා ඉල්ල කිව්වා නිල්කම ගැහෙනුකම කවදත් නිල් පාටයි කියලා සාරියට අත තියලා එහෙම කිව්වා. මම හිතන්නේ ඒ කාලේ බණ්ඩාරනායක මැතිණිය තමයි බලේ හිටියේ. ඉතින් අර ඒකත් අල්ලලා තමයි මම හිතන්නේ අය ඒක කිව්වේ. සභාවේ පොඩි සකක් ගියා. ඒතර චන්දන ගම්මන චන්දන චන්දානන්ද හාමුදුරුව හැරිලා බලන් හිටියා ප්‍රේමක් අධිහා ප්‍රේමා කිවිදිය දිහා බලන් ඉඳලා උන්වහන්සේටත් කවියක් නැති වුණා. උන්වහන්සේක පාට කිව්වා නිල්කම ගෑනු කම කවදත් නිල් පාටයි. උදාර ප්‍රේමා කිවිඳිය කියපු පදේම උන්වහන්සේත් කිව්වා. කිව්ව හැටිය මූලාසනේ හිටපු සිරියාණන් කියලා කිව්වා බරබාගා දෙකක් උස්කන්දක් ගාටයි කියලා. ඔය දෙන්නටම කියාගන්න බැරුව මේ දඟලපු කවි නිසා. හරි රසවත්. ඉතින් ඔය ඔය වෙලාවේ සභාවෙන් නැකිලා සමහරු කියනවා හිමියනි ඔය වැනි කවිය අහගෙන විනෝදෙට ඉඳ හිට කී දෙන්නේ වැඩි අද අපායට එහෙම කිව්වා. තව කවුද කිව්වා ඕ ආ කවි නොවේ ඕවා මතක බන කියලා. හාමුදුරම එහෙන් පිටම වර්ධනය කළා දැම්මා. ඉතින් තව කවි මඩුවක රසවත් කවි දෙකක් තියෙනවා. මේ කවි මඩුවේ මම හිටියේ නෑ. නමුත් මේක මම අහලා තියෙන දන්න කවියක්. මේකේ මාතෘකාවක් තිබුණා. ඉස්සර කවි මඩුවට මාතෘකාවක් තියෙනවා. මාතෘකාවක් අරගෙන වාද කරනවා දෙපැත්තෙන්. මේක මාතෘකාව ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුම කමිසය කලිසම විය යුතුද රෙද්ද බැනියම විය යුතුද කියලා. ඉතින් ওই දෙපැත්තට බෙදලා ඔයකෙදි මේ අවස්ථාවේ මීමන ප්‍රේමතිලක කවියත් ඒ වගේම උඳුගොඩ නවරත්න කවියත් දෙපැත්තේ ඉඳලා කවි කියනවා. මම දෙන්නම දැකලා තියෙනවා ගෙදරදී අපේ ගෙදර ඇවිල්ලා. ඉතින් උඳුගොඩ නවරත්න කියන්නේ මහත ටිකක් ස්ථූල කවියෙක්. මීමන ප්‍රේමතිලක කවිය සුදු යුරෝපීය ඇඳුම ඇඳලා හැමතිස්සෙම ඉන්නේ. ඉතින් උඳුගොඩ නවරත්න කවිය මෙන්න මෙහෙම කියනවා. රෙද්දෙන් බැනිය මෙන් රැකිනුවේ හෙළ කමය ඔය කලිසමෙන් පෙන්වන්නේ ගැටි කමය දැනගත යුතුයි ඔබ මෙය මී මන ළමය එලිසම ළඟට ගලවන්නේ කලිසමය කියලා එතුමා කිව්වා. ඉතින් මම හිතන්නේ මීම ප්‍රේමතිලක කවියා ටිකක් විශ්මයට පත් වෙන්න ඇති මේ කලිසම ගලවන කතාව කියපු හින්දා. ඔය එලිසම කියලා කියන්නේ කවිය අන්තිමට තියෙන කවි ලියන අය දන්නවා සංදේශ කවි. ඉතින් මීමන ප්‍රේමතිලක කවියා මේ පැත්ත හැදලා කිව්වා රෙද්දක් උතාගෙන හැඩි දැඩි බඳෙහි කැත කියන කතාවාදයකට සුදුසු නැත දැනගත යුතුයි ඔබ උඳුගොඩ කලන මිත
කලිසම ගැලෙව්වත් සස්පෙන්ඩරය ඇත. ඉතින් කවිමඩුව කියවිච්ච තමත්ම රසවත් කවි දෙකක්. මට මතක් වෙනවා මේ අවස්ථාවේදී අපේ තාමත්ම දක්ෂ කිමිදෙක් මේ දවස් දෙකකට කලින් අපාප්‍රාප්ත වෙච්ච ඔහු පාතකඩ කුලතිලක කවියා අවුරුදු 92ක් දීර්ඝාෂය ගත කළා ඔහු අපාප්‍රාප්ත වුණා පබ්බි දවසල ඔහු තාමත්ම රසවත් කෙටි හිටවන කවි කියන කෙනෙක් ඔහු යන යන තැන්වල ඔහු කවි කිව්වා ඒක අපි දන්නවා මේ ඔහු වරක් රත්නපුරේ ඔහු නගර සභාවේ රාජකාරී කර්මී ඉඳද්දී දුරකථන පණිවිඩයක් ගන්න උපතට කාර්යාලයට ගිහිලා තියෙනවා ඒක දවසේ උප සප්පෝස් ඔෆිස් ඒක ඒවල ඉන්නේ මිස්ටර්ස් සහ මිසිස් දෙන්නෙක් ඉන්නවා ඉතින් මිසිස් කියලා කියනවා මිස් කියලා කියන දෙන්නට මුගක් කියලාට කාන්තාව තමයි ඉන්නේ ඒවල ඉතින් මොගියාම දුරකථන පණිවිඩයක් ගන්න මොකද ඒ කාලේ දැන් වගේ මොබයිල් ෆෝන්ත් නැහැ ෆෝන් හැමතැනමත් නැහැ දුරකථන හොයාගන්න අමාරුයි. ඊට තිබුණා ඇඟිල්ල දාලා කරකවන දුරකථන දන්නවා ඒ කාලේ අය දන්නවා ඒක. දැන් මම හිතන්නේ ළමයි දන්නවා කියලා ඒක. මොකද ඒවා ඒවා නිකන් කෞතුක වස්තුන් වගේ දැන් තියෙන්නේ. ඒ දුරකථනයක් තමයි තැපැල් කාන්තෝරේ තිබුණේ. ඩිරෙක්ටරියක් තියෙනවා ඩිරෙක්ටරි එක කියන්නේ නාමාවලිය ඒක තියෙන එකක් නිකන් හම්බ ගිහිල්ලා වගේ ලොකු එකක් මෙහෙම. තංග මොගිලා දුරකතන පයිඩක් ඉල්ලුම්කෝ දුරකතනේ කැඩිලා කියලා. ඒ පාර අනේ මට කොලේ පෑනක දෙන්න කියලා ඒක ඉල්ලලා එබෙලම කොලේ පෑනනේ අරගෙන නිව්වා හිටවන කවිය ඇලිලා දීලා. කවිය මෙන්න මෙහෙමයි. හමගිය ඩිරෙක්ටරියක්ගෙන පෙරලනවා. හිලකට ඇඟිල්ලක් දාගෙන කරකනවා. රෝහල ඉල්ලුවොත් සීවලියට යනවා. මිස්ටයි මිසිස්ටයි ඒකට පඩි දෙනවා කියලා ඔහු කියලා වා. ඉතින් ඔහුට අපි මේ වෙලාවේ ඔහු එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් තව කවිමඩු ගානාවක් වල කවි තියෙනවා නමුත් මේ රසවත් කවියක් තියෙන මේ කාන්තාව ක්‍රීඩා කළ යුතුද නැද්ද කියලා සෙල්ලම් කරන්න හොඳද නැද්ද කාන්තාවට කියන එක. ඒ කාලේ ගොඩක් කාලෙක ඉස්සෙල්ලා මේ කවි මඩුවක සිද්ධ වෙච්ච එකක් වාදයක් මේක. කට්ටියක් කියනවා සෙල්ලම් කරන්න කමන්නේ නැහැ කට්ටියක් කියනවා සෙල්ලම් කරන්න ඉපා කියලා. ඉතින් මේ මුලාසනේ හිටියේ හෙන්රි තෙන්නකෝන් කියන කවිය. ඔහු මෙන්න මෙහෙම කියනවා. විකුණන්නට තිබූ කඩයක අතිරේක ඉතිරිය බිඳෙන වීදුරුවක් වැනි දෙක. ඒ බිඳු නොතින් විකුණන්නට බැහැ ඒක. ඒකයි ගැහණියට දඟලන එක නාක කියලා. මේ දඟලන්න එපා සෙල්ලම් කරන්න එපා මේක නිකන් ඔවා කාන්තාව වීදුරුවක් වගේ කියලා. මේ බිඳුනොත් විකුණන්න. මම හිතන්නේ ඉතින් ඒ කාලේ කියවිච්ච එක ඉතින් ඔකට වෙන වෙන අර්ථකථන දෙන්න පුළුවන් දැන්. හරි. ඉතින් තව ඔය කවි කියන අය ගෙවල් වලට ගියාම සිද්ධියක් වෙනා නේ මෙයාට කවියක් කියන්න පුළුවන්ද මෙයාට කියන්න කියලා එක එක කෙනා ගෙනල්ලා එක එක කෙනාව පෙන්න කවි කියා ගන්න සිරිතක් තියෙනවා. ඉතින් ඔය එක එහෙම ගිය කවි ගෙදරක මේ කාන්ත් මේ ගෙදර ස්වාම්පුරුෂයාගේ භාර්යාවගේ නංගිව ගෙනල්ලා ඉස්සරහා තිබවලු කවියක් මෙයාට කියන්නේ කියලා. ඉතින් අර AMP ඩයස් කියන කවිය මේ කියලා තියෙන්නේ මේක මහාත කාන්තාවක් මේ තාත්තල් 200ක් විතර බරයි කියලා කියනවා. ඉතින් ඔහු මෙන්න මෙහෙම අයිඩියා හොඳට බල්ලිලා මෙන්න මෙහෙම කිව්වා. හරියට බුරුත කොටයක් මෙනි නැටෙන බඳ පුදුමයි ඔබව උසුලන එක පුටුව ඇඳ පක්කල විමතියට දුටු හැම දෙනගේ හද නංගිට හාල් පොත් කීයක් තියනවද හාල් පොත් කතාව ඒ කාලේ අය දන්නා මොකද හාල් පොත් දීලා තිබුණා එක්කෙනෙකුට එක හාල් පොතයි හාල් නිකන් දීපු කාලේ හාල් පොත අරන් යන්න ඕනේ සම්පකාට හාල් ගන්න නිකන් දෙන්නේ හාල් පොතට කූපන් එකක් කපලා එක සේරුවක් දෙනවා එක පොතකට ඉතින් මේ වගේ මහත් වෙන්න ඔය නංගිට හාල් පොත් කීයක් තියෙන්න ඕනද කියලා මේ කවියෙන් අහලා තියෙනවා මෙතෙන්දි මං ආපහු යන්න ඕනේ අතකසේට අගනුවර තරුණ කයි සමාජයට අගනුවර තරුණ කයි සමාජය තමයි ශ්‍රී ලංකාවේ පනතකින් පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච එකම එක කවි සමාජය මම හිතන්නේ ලෝකේ එවැනි දෙයක් තියෙනවා කියලා තව කවි සමාජවල පාර්ලිමේන්තුලින් සම්මත වෙන මොකද එච්චර වටිනාකමක් තියෙන අතකසේ
කවි සමාජයක්. ඊයේ පෙරේදා ඔවුන්ගේ අත කසේ 86 වෙනි සංවත්සරේ පැවැත්තුවා. එතෙන්දිත් කවිමඩුවක් තිබ්බා. මම සිහි කරන්න ඕනේ අපි අත කසේන් කිවි රැජිනිය කියලා සම්මානයෙන් පුදපු කුරුවිට පියසීලි අත්කෝරල කිවිඳිය අප අතරින් පෞගේදා අභා ප්‍රාප්ත වුණා. ඒ තාමත්ම දක්ෂ හිටවන කිවිඳියක්. ඉතින් ඒ පාඩුව මකන්න හරිම අමාරුයි. නමුත් අතකසෙන් ඒ කාර්ය උත්සාහ කරගෙන යනවා. මොකද අතකසෙන් ළමා කවි මුළු පැවැත්වෙනවා. ළමයි යොමු කරනවා කවි වලට. ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ වර්තමාන සභාපති ප්‍රනීත් පෙරේරා, ඒ වගේම සමලේකම් ආසිර විජේසේකර කිවිඳුන්. මමත් සමලේකම් කෙනෙක්. ඉතින් ඒ 86 වෙනි සංවත්සරයේදී තිබිච්ච කවියක් මම මෙතෙන්දී කියන්නම්. මේක පැත්තක ඉන්නේ ගුණසිරි කවියා කොට්ටාවේලාන ගුණසිරි. අනිත් පැත්තේ ඉන්නේ රජරට ජයන්ති කිමිදිය. රජරට ජයන්ති කිමිදිය ටිකක් තරබාරුයි. කොට්ටායි ගුණසිරි කවියා ඉතාමත්ම කෙසඟ සිරුරක් පොඩි කවියෙක්. ඉතින් දෙදෙනාම දක්ෂ කවියෝ. ඉතින් මෙන්න මෙහෙම කවි වාදය ආරඹෙනවා. ගුණසිරි කවියා කියනවා, උපවත් වෙන්නේ මේ අත කස සැන කෙලිය, ඒකට වරම් දෙයි අපහට පැහැදිලිය, දෙන්නම් ඔයා හට මං උපරිම ජොලිය, ළඟටම එන්න බුල් ඩෝසර් හුරතලිය කියලා ඇදියා බල්ල කියනවා. ඉතින් සභාවේ සිනා. ඇයි උත්තර දෙනවා මෙන්න මෙහෙම, පවතින අතර මෙහි කවි සැන කෙලියක්ද, දාගන්නට හදයි මෙතනදී වලියක්ද, ඇත්තට හැබෑවට මම හුර තලියක්ද, මේ විල් බැරැක්කෙන් මට මොන ජොලියක්ද කියලා පවසනවා. ඉතින් මම මෙතෙන්දී මගේ පුද්ගලික කවියක් කියන්න ඕනේ, කොට්ටාවේ ගුණසිරි කවියක් මට කියපු කවියක්. මොකද අපි අතකසේ සංවත්සරය කියලා කෑම කාල දවල්ට මම යන්න යනවා, මට තව වැඩක් තියෙනවා, ඉන්න බෑ. ගුණසිරි තාම කනවා, කන ගමන් ගුණසිරි පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න කියලා පොඩ්ඩක් කියලා නැගිට්ටා. අතේ ඉඳුල් පිටින්ම නැගිටලා මෙන්න මෙහෙම කිව්වා. මම මේක ආපහු කියවලා රෙකෝඩ් කරගත්ත, ඒකයි මට තියෙන ඒකේ මතකයේ තියෙන්නේ. අත කසයේ දියුණුව වෙත නිතර කරන දෂ්ට, ඒ උපරිම සේවාවද කරනවා ඇත ඉෂ්ට, ආශිර්වාදය පතනමි අනුරාපේ මිස්ට, I thank you very much from bottom heart proctor කියලා හිටවනම කිව්වා. මේ හිටවන කවි කියන එක තාමත්ම සුවිශේෂී හැකියාවක්. ඉතින් කවි ලියන්න පුළුවන්, කවි ගායනා කරන්න පුළුවන්, හිටවන කවි වෙනම ශිල්පයක්. ඉතින් මම උන් හැමදෙනාටම සුපතන. ඉතින් මං ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ කවි මඩුවක් කියන ආරංචිනොත් කොහොම හරි යන්න ඒ වෙනම ලෝකයක්, ඒ රසවත් ලෝකයට ගිහිල්ලා ඒ රසය විඳ ගන්න. බොහොම ස්තුතියි.